उपयोगी सह ඔබ මේ තුලින් ගමනක් යන්නට බලාපොරොත්තු වෙනවා නම් අපි හිතමු නීතිඥවරේ නීතිඥ වෘත්තිය පිළිසෙන්න ඔබට සිහිනයක් තියෙනවා නම් කොහොමද මේ සිහිනය සැබෑ කරගන්නේ කියලා අපි පසුගිය සතියේ අපේ ජීවිතේ නීතිය වැඩසටහනේ ඔබට තොරතුරු අරගෙන ආවා. ඉතින් අද දවසේ අපි මේ විගුවක් තමයි තවදුරටත් ඔබ උත්තර ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් නීතිඥවරේ වෙන්න බෑ. අපි සාමාන්‍ය මිනිස්සු කොහොමද මෙහෙම කරන්නේ කියලා බයක් තිබුණා නම් චකිතයක් තිබුණා නම් ඔන්න ගිය සතියේ ඔබට ඒ බය චකිතය ඔක්කොම නැති වෙන්නේ නැති. මොකද නීතිඥ වෘත්තිය කියන්නේ ඔබට කරන්න පුළුවන් දෙයක්. සාමාන්‍ය මෙරටේ ඕනම පුරවැසියෙකුට නීති විද්‍යාලයට අදාළ සුදුසුකම් නැත්නම් විශ්වවිද්‍යාලයේ ඒ ආයතන මගින් ඉල්ලන සුදුසුකම් ඔබට තිබෙනවා නම් එපමණයි ඔබට අදාළ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔබට ඒ අවස්ථාව උදා කරගත හැකි බව සඳහන් කළ අපි අද දවසේදී බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට කැඳවාගත්ත මේ පිළිබඳ වැඩිදුරට කතා කරන්න ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥ ප්‍රමුඛ ලෝක ස්කූල් ආයතනයේ සභාපති නීතිඥ දිලාන් මහේෂ් ජයසිංහ මහත්මයා ආයුබෝවන් කියලා අද දවසේදී තවදුරටත් පිළිගන්නවා අපේ මැදිරියට. නීතිඥතුමනි දැන් අපි පසුගිය සතියේ අපේ බොහෝ ගැටලුකාරී දැන් අපි හඳුනාගත්තා. අපිට කොහොමද තිබෙන අවස්ථාවල් කියලා අපි දැන කියාගත්තා. ඇත්තටම මේ සාමාන්‍ය උපාධියක් සහ නීති උපාධියක් කියන දෙක අපි සංසන්දනය කරලා බලුවොත් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට පැහැදිලි කරන්න මොකක්ද මේ දෙකින් මේ අපිට මේ මේ කොහොමද මේ අවස්ථාවන් දෙක කියලා. ඔව් මම ගිය සතියේ පැහැදිලි කරලා කලින් වටසටහනේදී ඒ කියන්නේ නීතිඥ වරේ විදියට අපිට කොහොමද අපිට ඒ කියන්නේ පාසල් තුනයි පස්සේ කටයුතු කරන්න ඕන කියන හරිද? नॉर्मल डिग्री मेक अतरदी विश्लेषण नीति विद्या नीति विद्यालय एग्जाम लोकल एंट्रेंस एग्जाम साइदूपत् फेब्रुवरी मार्च वगे अप्लिकेशन मार्च वगे एग्जाम जून वगे हेमावृत हेमावृत मार्च अप्लिकेशन को जून वगे एग्जाम इतनी एक पासन आयट सामान्य लोकल फर्स्ट इयर सेकंड इयर थर्ड इयर और तुनक एग्जाम इतना एग्जाम तुन पास लोकल एग्जाम पास पास मस हया क्लोकन वेड़ा मस हया क्लोकन वेड़गल श्रेष्ठाधिकरण दीवन दिन पूर्व श्रेष्ठाधिकरण दीवन दुनम याट इधर තමංග ප්‍රොෆෙෂන් එකේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒකට අවුරුදු 3ම ආවා. ඒක තමයි ලංකාවේ තියෙන ඉක්මන්ම මාර්ග ප්‍රොෆෙෂන් එකකට ඇතුළු වෙන. නැත්තම් වෙනත් අපි normal degree එකක් ගත්තත් අවුරුදු 4ක්. මේක අවුරුදු 3යි. ඊට පස්සේ මාස 6ක් වැඩ කරා. ශේෂ්ඨාධිකරණ දිනුම් දුන්නා. ඉතාලි ඉක්මනින් අවුරුදු 3ම ආරක්. වගේ කාලයක් ඇතුළත තමන්ට ලෝයෙ කෙනෙක් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා ලෝයෙ කෙනෙක් වුණාම කලින් වැඩසටහනේ. ඒවලේ දැන් අද උදේ 10ට අපි දිනුම් දුන්නම 11ට තියෙන නඩුව අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉබලේ ඉඳලා ප්‍රොෆෙෂන් එකේ යෙදෙන්න පුළුවන්. අපි ගත්තොත් දැන් LLB ඩිග්‍රී එක. LLB ඩිග්‍රී එක ගත්තොත් ඒකෙදි අවුරුදු 4යි. ඊට පස්සේ ලෝ කොලෙජ් ෆයිනල් ඉයර් කරන් තියෙන අවුරුදු 4ම ආයි. ඒත් අවුරුදු 5ක වගේ කාලයක් ඇතුළත ලෝ එකෙක් වෙන්න පුළුවන්. ඒතර එතෙන්දි තියෙන වැදගත්කම තමයි ඕනනම් කෙනෙකුට LLB ඩිග්‍රී එක ලැබුණාම ඩිග්‍රී එක ලැබුණාම තමන්ට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් ඒ විදිහට යන්න පුළුවන්. ඒ කියන්නේ උසාවියේ මෙනී සිටීම හැර අනෙකුත් දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ගියර් පීරිස් මහත්මයා එයාට තියෙන LLB ඩිග්‍රියක් විතරයි. නමුත් එයා නිදි නිවද මහාචාර්යවරු නේ. එයාට තියෙන LLB ඩිග්‍රිය එක විතරයි. ඒතකොට LLB ඩිග්‍රිය එක හම්බුණා අපිට වෙනම අධිකාචාර්යවරු වගේ තනතුරු ලීගල් ඔෆිසර් වගේ ඒ වගේ තනතුරු වල අපිට වැඩ කරන්න පුළුවන්. දැන් අපි ලෝයෙ කෙනෙක් වීමේ වැදගත්ම දේ තමයි අපි දැන් නෝමලි අවුරුදු 4ක් ඩිග්‍රීස් අරගෙන එළියට නෝමල් ඩිග්‍රිය එක ආවම රජයෙන් ජොබ්ස් දෙනවා. නැත්තම් Taman job එකක් හොයාගෙන යන්න ඕන. හරිද? ඒකනේ දැන් මේ රටේ තියෙන රැකියාව විරහිතභාවයට ප්‍රධාන දේ. විශාල ප්‍රතිශක් ඉන්නවා දැන් මම දැන් ළඟදී jobs දුන්නා. නමුත් පුරක් විශාල ප්‍රතිශක් ඉදිරියට එනවා. පාස් අවුට් කරනවා විශාල ප්‍රතිශක් jobs නැතුව. ඒකට ඇත්තටම මේ low වල හිම එකක් වෙන්නේ නැහැ. ඒකට හේතුව Taman දිවුරුන් දුන් දවසේ ඉඳලා Tamanට job එක හම්බ වෙනවා.
හරිද නීතිඥ තමන්ට ඔප්පු ලියන්න පුළුවන් තමන්ට අධිකරණ පෙනී ඉන්න පුළුවන් ඒ වගේ මේකේ විවිධ අවස්ථාවක් තියෙනවා මම කලින් විස්තර කරා ඒකෙන් තමයි අපි කියන්නේ මේකේ ඇත්තටම හුඟක් අය ලෝ වලට යොමු වෙන්නේ ඒකයි ඒතර ලෝය උනා ගමන් තමන්ට ඒක ඉහළ මම කියන්නේ ලෝකේ තියෙන ඉහළ මූර්තියට යන්න පුළුවන් දැන් මෙතන ඇත්තටම දැන් සමහර අය ඉන්නවා හරිද බහුතරයක් අය ඉන්නවා සමාධි විවිධ අසාධාරණ කම් වලට ලක් වෙනවා හරිද තමන්ට තමන් ට්‍රයි කරලා දෙනවා හුඟක් අපි හැමෝම ට්‍රයි කරනවා මෙඩිසින් ගන්න ඒ වගේනේ ඒතොර එහෙම බැරි වෙනවා හරිද ඊට පස්සේ වෙන තමන්ගේ සිහින බොද වෙනවා ප්‍රශ්නයක් නැහැ අලුත් සිහිනයක් තියෙනවා නේ අලුත් සිහිනයක් තමන්ට ලෝකේ තියෙන ඉහළම තැනට යන්න පුළුවන් ජජ් කෙනෙක් වෙන්න පුළුවන් හරිද ජජ් කෙනෙක් වෙන්න පුළුවන් ඒතොර ජජ්ුණාම සියලුම දෙනා නේ හැමෝම තමන්ට ගරු කරන්න ඕන වෙනවා අපි දැන් අපි දන්නවා ජජ් කෙනෙක් කිව්වම අමුතුවෙන් මම කියන්න ඕනේ නැහැ නේ හැමෝම අපි දන්නවා අපි උසාවියට යන්න බයයි නේ බහුතරයක් සමාජයේ උසාවියට පොලිසියට යන්න බයයි ඒතොර ජජ් කියන්නේ එතන ඉන්න ප්‍රධානම ඒතොර ඒ ප්‍රධානිය වෙන්න තමන්ට පුළුවන් ඒතොර ඇත්තම මේකේ ක්වොලිෆිකේෂන්ස් තියෙන්නේ අපි ගත්ත LLB එක මම කලින් කිව්වා ඒ ලෙවල් එක විතරයි බලන්නේ දැන් අපි ගත්තොත් ලෝ කොලෙජ් එක ලෝ කොලෙජ් එකේ බලන්නේ ක්වොලිෆිකේෂන් එක ඒ ලෙවල් පාස් වෙන අලුත් සිලබස් එකේ නම් S2යි පරණ සිලබස් එකේ නම් S7යි ඉංග්‍රීසි විෂය ඔව් ඉංග්‍රීසි විෂයට O level ඉංග්‍රීසි විෂයට C පාස් එකක් තියෙනවා O level ඉංග්‍රීසි සහ සිංහල C නීති විද්‍යාලයට ඒතකොට නීති විද්‍යාලයේ පමණයි බලන්නේ O level ඉංග්‍රීසි වලට C එක විවෘත විශ්වවිද්‍යාලයේ O level ඉංග්‍රීසි බලන්නේ නැහැ විවෘත විශ්වවිද්‍යාල බලන්නේ A level පාස් එක හෝ ඊට සමාන සුදුසුකමක් තමයි බලන්නේ දැන් ලෝ කොලෙජ් එකේ වුණත් හිතන්නකෝ කෙනෙක් ඉන්නවා A levels නැහැ කියලා ඒතකොට එයා යම් කිසි ඩිග්‍රී එකක් කරලා තියෙනවා ඒක ලෝ කොලෙජ් එකේ මගේ ලීගල් කවුන්සිල් එකෙන් ඒක පිළිගන්නවා නම් නීති සංස්ථා සභාවේ එයාට ඒක කරන්න පුළුවන් එන්ටර්ස් එක්සෑම් එක කරන්න පුළුවන් ඒතර ඒක පාස් වුණාම අවුරුදු 3 හමාරක් වැඩි කෙටි කාලයක් තුර ලෝ එකෙක් වෙන්න පුළුවන් අනිත් එක අපි ගත්තොත් ඒවා යන වියදම දැන් සමාජෙ මුගක් අය හිතන්නේ ආ මේවට ලොකු වියදමක් යන කරගන්න බැරි වියදම නෑ ලෝ කොලෙජ් එකේ අවුරුදු 3ටම තමන් ලෝ එකෙක් වෙනතුරුම යන වියදම කියක් කියලා හිතන්න රුපියල් 35000ක් වගේ පොඩි මුදලක් හරිද රුපියල් 35000ක් වගේ පොඩි මුදලක් යන්නේ අවුරුදු 3ට අනිත් එක වයස් සීමාව අනුව මහ පොළ ශිෂ්‍යාධාරයෙන් ගන්න පුළුවන් හරිද වයස් සීමාව අනුව මහ පොළ ශිෂ්‍යාධාරයෙන් ගන්න පුළුවන් තව ලෝයර්ස්ලා විවිධ ෆන්ඩ්ස් දෙනවා ඔකට සල්ලි දෙනවා ඒතොර ඒ අය වෙන වෙනම තියෙනවා ස්කෝලර්ෂිප්ස් ඒතොර ඒ ස්කෝලර්ෂිප් සම්මුරාම තමන්ට තව ඒ කියන්නේ දැන් සමහර ඉන්නවනේ දරිද්‍රතාවයේ මගේ අපහසුතාවල් පිළිබඳයි ඒතොර ඒ වගේ අයට වෙනම තියෙනවා ස්කෝලර්ෂිප්ස් අපි උදාහරණයක් ගත්තොත් ලෝ කොලෙජ් එකේ තියෙන සබ්ජෙක්ට් වලට නෝ සබ්ජෙක්ට් ප්‍රයිස්. ඒතකොට ඒවම ගන්න පුළුවන්. ඒතකොට ඒවත් වෙනම ශිෂ්‍යාධාර හම්බ වෙනවා. හරිද? ඒකින්ද මේක අර අපි සමාජ වෙලා තියෙන්නේ මේක වැහිලා තියෙන්නේ. සමාජයේ දැනුමක් නැහැ. මෙහෙම එකක් තියෙනවා. සමාජ තමයි හම්බලා තියෙන්නේ. ඔව් සමාජ වෙන්න පුළුවන්. අර ඉස්සර වගේ එක බලන් දීලා මුදලා දෙන්නේ. ඒකින්ද මේක මොකක්ද දැනුමක් නැහැ. ඒකට රුපියල් 35000 යන්නේ ලෝ කොලෙජ් එකේ ෆස්ට් ඉයර් ඉඳලා ලෝ එකෙක් වෙනතුරුම යන වියදම. ඒකත් මහ පොළ ලැබෙනවා. ඒතර මහ පොළ ශිෂ්‍යාධාරේ මම දැන් 4000 කොහොමදාහ අමුණ මාසික 5000. ඒතර ඒවත් සියරම ලැබෙනවා. හරිද? ඒකින්ද හරියට දැන් මේ එක්සෑම් එක කරගත්තු ලෝ කොලෙජ් එන්ටර්ස් එක තමන්ට අවුරුදු 3 හමාරේ ලෝ එකෙක් වෙන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එක ඒ ලෙවල් පාස් එකයි ඕ ලෙවල් ඉංග්‍රීසි සිංහල තමන්ගේ බහු භාෂාව සිංහල සිංහල තමිල් නම් තමිල් මුස්ලිම් අය ඉන්නවනේ තමිල් නම් තමිල්. ඒතර ඒ අයට ඕ ලෙවල් එකයි ඒ ලෙවල් එකයි තියෙනවා නම් මේක ඇප්ලයි කරලා මේ එක්සෑම් එක පාස් වුණොත් තමන්ට ලෝ එකනේ වෙන්න පුළුවන් ඒ ලෝ කොලෙජ් එක. ඒතර මම කිව්වොත් LLB එක. ඒතර LLB එකෙත් ලංකාවේ පළාත් නමින් පොඩස් විදියට නමයක් ගන්නවා. ඒක නා. ඒක කොහොම කොළඹ ගිහිල්ලා මේ ඉගෙන ගන්න ඕනේ? කොළඹ ගිහිල්ලා මේ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඕපන් යුනිවර්සිටි LLB එකේ. අපි ලෝ කොලෙජ් එක තියෙන කොළඹ විතරයි අලුත් කඩේ. ඒතර ලෝ කොලෙජ් එකට අනිවාර්යයෙන් කොළඹ යන්න ඕන. ඕපන් යුනිවර්සිටි එකේ පළාත් නමයට නමයක් තියෙනවා. දැන් උදාහරණයක් දකුණු පළාතේ යට කරන්න තියෙන මාතර. ඒතර බස්නාහිර පළාතේ යට කොළඹ. ඒ වගේ එහෙම ඒවා තමයි තියෙන්නේ. එතකොට මේ අදාළ පළාත තුල එක කරලා ලෝ කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් පාස් වුණාම තමන්ට ශ්‍රේෂ්ඨ අධිකරණ දිවුරු දෙන්න පුළුවන් ලෝ එකෙක් විදියට. එතකොට අපි අර දැන් ප්‍රශ්න ආවොත් වෙනත් ඩිග්‍රියක් සහ මේක අතර තියෙන ප්‍රධාන වෙනස තමයි මේක කම්ප්ලීට් කර ගමන් ජොබ් එක ඒවලම ලැබෙනවා. කම්ප්ලීට් කරේ කවද්ද? ඒක ශ්‍රේෂ්ඨ අධිකරණ දිවුරු දෙන්න ඕන ඒවලම අපිට වෘත්තියේ වැඩ කරන්න පුළුවන්. ඉතින් දැන් මම හිතන්නේ තාම සතුටුදායක ආරංචි කීපයක් අපිට ලැබුණා. එකක් තමයි ඔන නීතිඥ වෘත්තියේ පිවිසෙන්නට තිබෙන ඉඩකඩ අවස්ථාවන් පිළිබඳව එතුමා අපිට පැහැදිලි කරා.
දැන් විවෘත විශ්වවිද්‍යාලය වගේ ඔබ මුහුණ දෙනවා නම් ඒතර වයස් සීමාවක් නැහැ ඒ සම්බන්ධයෙන් වයස් සීමාවක් නැහැ බොහෝ වෙලාවට විශ්‍රාමිකයන් පවා මේ විභාගයට පෙනී සිටන බහුතරයක් ඉතින් තමන්ගේ විශ්‍රාම දිවි සතුටින් ගත කරන්න ඉතින් ඒ වගේ ඔබට තිබෙන අවස්ථාවන් පිළිබඳව එතුමන් සඳහන් කරනවා ඒ වගේම ඔබට බයක් තිබුණා නම් මේක ලොකු මුදලක් වැය වෙනවා එතුමන් සඳහන් කරා වගේ නැහැ එතුමන් සඳහන් කරා කොච්චර පුංචි මුදලක්ද ඔබට වැය කරන්න වෙන්නේ මේ වගේ වටිනා උපාධියක් ලබා ගන්න සහ ඒ අවස්ථාව උදා කර ගැනීමදී තවත් ලැබෙන අතිරේක පහසුකම් පිළිබඳව එතුමන් අපට සඳහන් කළා. දැන් මේ ඔක්කොමත් හරි. හැබැයි අපිට තව ලොකු බයක් තියෙනවානේ. තව ලොකු ගැටලුවක් තියෙනවා. මේ විභාග වලට මොනවද අහන්නේ? මේ ප්‍රශ්න පත්‍ර කොහොමද සකස් වෙන්නේ? මේ ප්‍රශ්න පත්‍ර වලට අපිට ඇත්තටම පිළිතුරු දෙන්න පුළුවන් මට්ටමක් තියෙනවද මේ අපි දන්න දේවල්ද නැත්නම් අපි හිතා ගන්නවද වෙන දේවල්ද මේ ප්‍රශ්න පත්‍ර වලට අහන්නේ කියලා නැවතත් අපිට බයක් වෙනවානේ මේ කෙනෙකුට නීති නියුක්ති පිළිසෙන්නේ හිතාගෙන කෙනෙකුට අපිට සඳහන් කරන්නකෝ මේ එන්ට්‍රන්ස් එක්සෑම් නැත්නම් LLB ප්‍රවේශ විභාගයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී ප්‍රශ්න පත්‍ර කොහොමද විභාගයේ පැවැත්වෙන ආකාරය පිළිබඳව. ඔව්. දැන් අපි ගත්තොත් LLB එන්ට්‍රන්ස් පේපර් එක ලැගනේ මම ගුවා කලින් පරිසරණ කිව්වා ඇප්ලිකේෂන් සැප්තැම්බර් 13 ඉඳලා තාම අප්ලයි කරන්න පුළුවන් ඔක්තෝබර් 13 වෙනකම් ඇප්ලිකේෂන් ඕල් වෙනවා එක්සෑම් එක ඩිසెంబර් වල තමයි තියෙන්නේ ඒතකොට තාමත් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න ඒතකොට මේකේ ඒ ලෙවල් පාස් එක විතරයි බලන්නේ වෙන කිසිම දෙයක් බලන්නේ නැහැ අනිත් එක මුතේ මතක් කරා වගේ වයස් සීමාවක් නැහැ කිසිදු වයස් සීමාවක් නැහැ ඕනම වයසක කෙනෙක්ට කරන්න පුළුවන් දැන් අපේ ආයතනය කරන පාඨමාලාව වැඩිපුරම හදාරන්නේ සාමාන්‍ය මැචුවර්ඩ් අය තමයි මුගක් ඉන්නේ. ඒක කිසි අවුලක් නැහැ. වයස් සීමාවක් නැහැ. දැන් අපි ගත්තොත් පේපර් ස්ට්‍රක්චර් එක එන්නේ එනවා ලැන්ග්වේජ් පේපර් එකක්. ඒ කියන්නේ ලැන්ග්වේජ් සිංහල පේපර් එකක් එනවා. ඊට පස්සේ එනවා ඉංග්‍රීස් පේපර් එකක්. ඊට පස්සේ එනවා IQ පේපර් එකක්. සාමාන්‍ය විදිහට අපිට සඳහන් කරන්නේ ලැන්ග්වේජ් පේපර් එකේ පළවෙනි එක භාෂාව කියන එක තමයි මව භාෂාව. දෙමළ හෝ සිංහල තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ දෙමළ කරන කෙනෙකුට දෙමළ, සිංහල කරන කෙනෙකුට සිංහල. ඊට අමතරව ඉංග්‍රීසි ප්‍රශ්න. ඊට අමතරව. ඒ කියන්නේ එන්නේ සාමාන්‍යයෙන් පැය එකහමාරක පේපර් එකක් එනවා තමන්ගේ මව භාෂාව. ඒතර සිංහල අවබෝධයෙන්. ඊට පස්සේ එනවා පැය එකහමාරක පේපර් එකක් ඉංග්‍රීසි, ලැන්ග්වේජ් ඉංග්‍රීසි. ඊට පස්සේ එනවා IQ පේපර් එකක්. එතකොට දැන් මෙතන IQ ගම මුගක් අය බයයි. හරිද? බයයි. දැන් IQ කියලා නෙවෙයි ඒක හඳුන්වන්නේ. දැන් හඳුන්වන්නේ ජෙනරල් ඉන්ටෙලිජන්ස්. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය. හරිද? ඉස්සර ඉන්ටෙලිජන්ස් ක්වොෂන් කියලා නම් හඳුන්වන්නේ IQ කියන්නේ. දැන් කියන්නේ ජෙනරල් ඉන්ටෙලිජන්ස් GI. සාමාන්‍ය බුද්ධි. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට ඒ ප්‍රශ්න පත්‍රය කරන්න පුළුවන්. හරිද? පැයක පේපර් එකක් තියෙන්නේ ප්‍රශ්න 50ක් විතරේනවා. ඒතකොට මේ ප්‍රශ්න 50 අර නෝමලි සාමාන්‍ය අපේ බුද්ධිය. දැන් අපි දන්නවා ඕනම ජොබ් එකකට දැන් අපි ඇප්ලයි කරද්දී හරිද? සාමාන්‍යයෙන් IQ පේපර් එකක් දැන් එනවා. දැන් ඒක ජෙනරල් එක. හරිද? එහෙම පේපර් එකක් දැන් එනවා. මොකද අපි යම් කිසි දෙයක් වැඩ කරනකොට විශේෂයෙන් ලෝයි කෙනෙක් උසාවියේ වැඩ කරනකොට ශරීරව තරඟ කරනවා. ඒවලේ ප්‍රශ්න මතුවේ. ඒතකොට මේ ප්‍රශ්නෙට අපි හරියට පිළිතුරු දෙන්න ඕනේ. ඒතකොට IQ වගේ ජෙනරල් ඉන්ටෙලිජන්ස් වලින් බලන්නේ සාමාන්‍යයෙන් අපේ බුද්ධියක් තියෙනවා. මොකද තෝරා ගැනීම කරන්න ඕනේ කියලා. හරිද? ශනිකව ඇතිවන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕනේ. ඒතකොට මේ වගේ එකක් බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒතකොට ඒක බය වෙන්න එපා. ඒක සරල පේපර් එකක් තියෙනවා. ඒතකොට ඒක මට්ටම තමයි A-level pass එක. ඒ කියන්නේ A-level pass ඕනම ළමයෙකුට කරන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අර දැන් මෙතන මේ ගහන් ඉන්න පුළුවන් ආර්ට්ස් කරනවා. ඒක ආර්ට්ස් කරනයි කියන පුළුවන් මට මැක්ස් බෑග් එක. මැක්ස් නෙවෙයි. දැන් මැක්ස් නෑ. මම කියන්නේ ඉන්ටෙලිජන්ට් ක්වෙස්චන්ස් තියෙනවා. ඒ කියන්නේ බුද්ධියෙන් තීරණය කරන ක්වෙස්චන්ස් තියෙනවා. ගණන් නෑ. කන්සෙප්ට් ප්‍රොඩක්ට් නෑ මොකෝ. ජ්‍යාමිතිය යෝ කිසි දෙයක් අවශ්‍ය නෑ. වෙනම සාමාන්‍ය නෝමල් ප්‍රශ්න සමීකරණ සූත්‍ර මේ කිසි දෙයක් කිසි දෙයක් අවශ්‍ය නෑ. තීරණෙලි තියෙන තීරණෙලිවත් බලන්න බුද්ධියෙන් අන්න ඒ වගේ ප්‍රශ්න තමයි ඔබක් තියෙන්නේ. සාමාන්‍ය තීරණෙලි ටයිප් එකේ ප්‍රශ්න තමයි ඔබක් තියෙන අපේ බුද්ධිය මෙහෙවල ඒටික් කරන් තියෙන්නේ. ඒතකොට ඒක අමාරු නැහැ. අර සමාජයේ බොරු මතයක් තියෙනවා මේ ගණන් වලට බය. ඒ ගණන් කියන එක නෙවෙයි IQ කියන්නේ. මම කියන්නේ දැන් කියන්නේ GI. General Intelligence. සාමාන්‍ය බුද්ධිය කියන එක. ඊට පස්සේ language සිංහල. ඒක බෞද්ධරේක සිංහල නෙවුණාක්. ඒතකොට සිංහල වල ඒ සිංහල පේපර් එකට ලකුණු 100ක් හම්බ වෙනවා. 100න් උඩම ලකුණු ප්‍රමාණයට යන්න පුළුවන්. ඊට පස්සේ දෙනවා ඉංග්‍රීසි පේපර්. ඒ සාමාන්‍ය මුතුම සඳහන් කරන්නේ මේ රචනා. ඒ අපි සාමාන්‍ය දන්නේ. සාමාන්‍ය දේ නම් අපි දන්නේ ඒවා. රචනා.
සාරාංශය ඊට පස්සේ ව්‍යාකරණ දීති ඒ වගේ අපි දන්න ප්‍රශ්න වලින් තමයි බොහෝ විට මුලක් එන්නේ ඊට පස්සේ අපි ගත්ත ඉංග්‍රීසි පේපර් එක ඉංග්‍රීසි වලක් තියෙනවා එසේ එකක් තියෙනවා ඒක සමරයිසින් තියෙනවා ඊට පස්සේ පැරග්‍රාෆ් එක ඒ කියන්නේ ඡේද පතල අවසාරාංශය ඊට පස්සේ ග්‍රැමර් මේ සියරම තියෙනවා ඒවත් බය වෙන්න එපා ඒවත් ඉතරම අමාරු නැහැ සරලව ඒ කියන්නේ පේපර්ස් තුනක් තියෙනවනේ ජෙනරල් ඉන්ටෙලිජන්ස් එක ඊට පස්සේ සිංහල ලැන්ග්වේජ් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඒ කියන්නේ එක ප්‍රශ්න පත්‍රයක ලකුණු 100ද ලකුණු එක පේපර් එකේ ලකුණු 100යි ඒතර 100 ඒවා තුනක් ලකුණු 300යි ඒතර එතෙන්දී අපි ගත්තොත් ලකුණු 25ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ එක පේපර් එක. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් සිංහල වලට 25ක් තියෙන්න ඕනේ ජෙනරල් නොලෙජ් වල sorry ජෙනරල් ඉන්ටෙලිජන්ස් වල 25ක් තියෙන්න ඕනේ ලැන්ග්වේජ් ඉංග්‍රීසි වලට 25ක් තියෙන්න ඕනේ. ඒතර ඒ තුනේ 25 25 තියෙන්න ඕනේ සහ කට් ඔෆ් එකට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගියා වුත් කලින් LLB එන්ට්‍රන්ස් එකේ කට් ඔෆ් එක මම කියන්නේ ලංකාව වෙන වෙනම තිබ්බේ මාතර තිබ්බ දකුණු පළාතෙන් බස්නායක පළාතෙන් කොළඹ නුවර කුරුණෑගල යාමනේ මේ වගේ තිබ්බේ. වැඩිම කට් ඔෆ් එක 300 තිබ්බේ 137. ඒක බලන්න මේ පේපර් කොච්චර සරලද කියලා. 300 එක සිස් භාගයක් වඩා අඩුයි. භාගයක් වඩා අඩුයි. දැන් අපි ගමුකෝ මේ මේ අවුරුද්දේ ඔබ ගියා කියලා 150කට. ඒත් භාගයක් 150කට 200කට. ඒතර මේක කරගන්න පුළුවන්. හරිද? අපි හරියට කැප වෙලා මහන්සියෙන් කරගත්තොත් මේක කරගන්න පුළුවන්. උඹක් තියෙන මේක නොදනුවත් භාවයේ තියෙන. උඹක් අය මේක දන්නේ නැහැ. මේ වගේ විභාගයක් තියෙනවද කියලා සමාජෙ උගක් අය දැනුවත් නැහැ. ඒක තමයි මේක පාස් වුණා. කෙලින්ම ඕපන් යුනිවර්සිටි එකේ අවුරුදු 4යි. හරිද? ඕපන් යුනිවර්සිටි එකේ සාමාන්‍යයෙන් වියදම් වෙනවා අවුරුද්දකට රුපියල් 35000ක් වගේ අවුරුද්දකට. හරිද? ඒක මහ පොළ හම්බ වෙන. ඕපන් යුනිවර්සිටි එකේ සමාන වයස් සීමාව වැඩි. දැන් මට මතක විදියට normally අපි ලෝ කොලෙජ් එක ඕපන් කැම්පස් වල අවුරුදු 24 වගේ එන්නේ. මේකේ අවුරුදු 30ක හෝ 28ක සීමාවක් තියෙනවා. මහපොළ ලබා ගන්න මේ ශිෂ්‍යාධාර ගන්න පුළුවන් ඕපන් යුනිවර්සිටි එකේ. ඒතකොට ඒක හම්බ වුණොත් තමන් අවුරුද්දට ගෙවන්න ඕන 35000ක් ගෙවන්න ඕන නැහැ. ඒක අරකට කැපිලා යනවා. ඒතකොට ඒකත් නොමිලේ වගේ තමයි ඒකත් හදාරන්න තියෙන්නේ. බොහෝ අය කරන අය සාමාන්‍ය 30ට වඩා අඩුයි. ඒතකොට 30ට වැඩි නම් තමයි 35000ක් අවුරුද්දට ගෙවන්න ඕනේ ඒකත් ඉතින් අද කාලේ විදිහට සුළු සාමාන්‍ය වශයෙන් ගෙවෙන්නේ කියලා. වාර්ෂික වශයෙන් ගෙවන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන අවුරුද්දට 35000. නමුත් මහපොළ ලැබුණොත් ඒකත් ගෙවන්න ඕනේ නැහැ. තමන්ට නොමිලේම හදාරන්න පුළුවන්. ඊට පස්සේ ලෝ කොලෙජ් එකේ ෆයිනල්ස් කරලා ලෝ එකේ වෙන්න පුළුවන්. ඉතින් දැන් මම හිතන්නේ මේ ඔන්න දැන් අවමත් ඔබට අවස්ථාව තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරා වගේ මේ 13 වෙනිදා සිට සැප්තැම්බර් ඔක්තෝබර් 13 සැප්තැම්බර් 13 සිට ඔක්තෝබර් 13 දක්වා ඔබට පුළුවන් ඇප්ලිකේෂන් ලබා ගන්න ඔන්ලයින් ක්‍රමයට නැත්නම් යුතුරු විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නැත්නම් යුතුරු විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය ශාඛාවක් ගිහිල්ලා ලියාපදිංචි වෙලා නීති ශිෂ්‍යෙක් හැටියට නැත්නම් නීති ශිෂ්‍යෙක් වෙන්න සමා වෙන්න මේ LLB උපාධි අපේක්ෂකෙක් හැටියට ඔබට පුළුවන් අයදුම් කරුවෙක් හැටියට ඒ සහභාගී වෙන්න. ඒ පිළිබඳව දැන් ඔබ විධිමත් හැදෑරීමක් කරන්න අපිටම අපිට පුහුණු අවශ්‍යයි. දැන් කොහොමද පේපර් එකකට අපි පිළිතුරු ලියන්නේ, කොහොමද කාලය කළමනාකරණය කරන්නේ, කොහොමද අපි නිවැරදිව මේ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව ඔබට යම් හැදෑරීමක් කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා මම පෙන්නන්නත් උදාහරණ සුදානමින් ඉන්නවා. ඔව් අනිවාර්යයෙන්ම අපි ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ විදිහට අපේ තියෙන අපි කෝස් එක කරනවා කළම්බුකොළ තියෙනවා. කළම්බුකොළ අපි හැම සෙනසුරාදා ඉරිදම තියෙනවා. උදේ 8:00 ඉඳන් හවස 2:00 වෙනකන් කලම්බු සෙවන් වල ඒක BMICH කිට්ටුව දෙනවා. හෙක්ට කොබ්බෑ කඩුව ශ්‍රවණාගාරේ හෙක්ට කොබ්බෑ කඩුව ශ්‍රවණාගාරේ අපි පාරමාලාව අපි පැවැත්වෙනවා හැම සෙනසුරාදා ඉරිදාකම උදේ 8:00 ඉඳන් හවස 2:00 වෙනකන්. ඊට පස්සේ අපි පැවැත්වෙනවා මාතර සත්‍ය ආයතනයේ පාරමාලාව පැවැත්වෙනවා හැම ඉරිදම උදේ 8:00 ඉඳන් හවස 2:00 වෙනකන්. එතෙන්ට සම්බන්ධ වෙන්නත් පුළුවන්. නැත්නම් අපේ පාඨමාලාවම ඇත්තනවා මහනුවර සඳුදා උදේ 8:00 ඉඳන් හවස 2:00 වෙනකන් ද ෆස්ට් ආයතන තමයි පාඨමාලාව හැදෙන්නේ. ඉතින් මහනුවර මුචේත් ආයතනේ ඔව් මුචේත් බස් ස්ටෑන්ඩ් එකේ තිබුණ තමයි තියෙන්නේ ද ෆස්ට් ආයතනේ. ද ෆස්ට් එකේ තමයි මහනුවර අපේ පාඨමාලාව හදාරන්නේ. ඒතකොට අපි ඒකේ විශේෂයෙන් අපි පාඨමාලා දෙකම ඒ කියන්නේ නීති විද්‍යාලයේ ප්‍රවේශ පාඨමාලාවයි LLB විශ්වවිද්‍යාල පාඨමාලාවයි LLB ප්‍රවේශ ඒ දෙකම
ටාගට් කරලා තමයි අපි කෝස් එක යන්නේ. දැන් විශේෂයෙන් දැන් කලින් ඔබතුමී සඳහන් කරා වගේ ඇප්ලිකේෂන් දැන් ඕල් වෙලා තියෙනවා LLB එකට. ඒතොර LLB එක එක්සෑම් එක දෙසැම්බර් වල තියෙනවා. ඒතොර ඒ සඳහා අපි පාඩමාලාව මෙහෙවනවා සහ ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් දැන් අපි සාමාන්‍ය ගත්තොත් ඉංග්‍රීස් එක ටිකක් අඩුයි අපි සමාජයේ. ඒක ඇත්ත කතාව. ඒතොර අපි ඒකද වැඩිපුර අවධානය යොමු කරලා අපි ඉන්නවා වෙනම ලෙක්චර්ස්ලා වෙනම ආචාර්යවරු ඉන්නවා. ඒ ආචාර්යවරු නීති විද්‍යාල ආචාර්යවරුත් ඉන්නවා අපි සමග. ඒතොර ඒ කට්ටිය එකතු වෙලා අපි ක්වොලිෆයිඩ් ලෙක්චර්ස්ලා ඉන්න සේරම ලෙක්චර්ස් අපි සුප්‍රීම කෝට් නෝරිස්ලා සහ නීති විද්‍යාලයේ ආචාර්යවරුත් ඉන්නවා. ඒතොර ඒ ඇත්ත එකතුලා තමයි අපි මේ ආයතනය කරන්නේ. ඒතොර ඔබගේ දැනුම අවම මට්ටමේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ආයතනය හා දැනුම සම්බන්ධ වෙන්න ඔබලට ඔබගේ නීතිජ සිහිනය සැබෑ කරන්න අපි කටයුතු කරනවා. संबंध सिखुरादेन තොර ඒකත් අපි ලෝ කොලෙජ් එකයි LLB එකයි දෙකම අපි කෝස්ෙන් ආවරණය කරනවා. දැන් LLB එකේ ඇප්ලිකේෂන් කෝල්ලා තියෙන හින්දා ඔයාලට මේ පාඨමාලාව හදාරන්න සිකුරාදට ගාල්ලේ ටෙක්සාස් කොලෙජ් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඉතින් ඊටපස්සේ දැන් අපි බොහෝ කාරණා ගැන කියාගත්තා. හැබැයි අපි මේ වසර ටිකක් කලබලකාරී වසරක් නේ. අපිට විවිධ ව්‍යසනයන් වලට ගොදුරු වෙන්න සිදු වුණා. කොරෝනා සංගතයත් එක්ක අපේ වැඩ කටයුතු යම් තරමකට අඩපණ වුණා. කෙනෙකුට මුලින්දලා ඔබේ ආයතනයට සම්බන්ධ වෙලා විදිමත් මේ අවස්ථාව හදාරන්න අවස්ථාව ලැබුණ නැත්නම් කෙනෙකුට මේ මුලින්දලා මේ අවස්ථාවන් තිබුණ නැත්නම් අතපසු වෙච්ච පාඩම් මගේ හැරිච්ච දේවල් නැවත ඉගෙන ගන්න ඉක්මනින් හදාරන්න පහසුකම් සලසලා තියෙනවද ඔබ ආයතනයේ? ඔව්. පිස්සමුද ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අපි නොසිතු විරුම ලෙස ලෝකෙට බලපාන ප්‍රශ්නයක් ආව කොරෝනා වසංගතය. ඒකෙින් ඉඳ තමයි මේ එක්සෑම් වුණත් පස්සට ගියේ. හරිද? මොකද ඕනම දෙයක් අපි ගන්න ඕන අපේ පැත්තේ වාසියට නේ. ඕනම දෙයක අපි දකින්න ඕන සුබ. ඒ වගේ ඒකෙින් තමයි මේ එක්සෑම්ස් පහු ගියේ. මොකද කලින් නැත්තම් මේව කෝල් කරන්න තිබ්බේ. සාමාන්‍ය මේවට මේ එක්සෑම් පවත්වන්න ඕන. ඒතකොට දැන් ක්ලාසස් ඒවත් අපි පටන් ගත්තේ ජූලි වල තමයි පටන් ගත්තේ. එතකොට දැනට මාස දෙකක් මේ සැප්තැම්බර්නේ ජූලි අගෝස්තු වගේ තමයි පටන් අරගෙන තියෙන්නේ. දැන් ඒකටත් අපි ඔන්ලයින් පාඨමාලාවක් වෙනම සම්බන්ධ කරලා තියෙනවා. අපේ වෙබ්සයිට් එක තියෙනවා www.pramukhalawschool.com. ඒ වෙබ්සයිට් එකට ගියාම ඒක තොරතුරු තියෙනවා www.pramukhalawschool.com. මේ pramukhalawschool.com වෙබ්සයිට් එකට ගියාම ඒකේ තියෙනවා කොහොමද අපේ ඔන්ලයින් පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කියලා. එතරේ ඔන්ලයින් පාඨමාලාවට සම්බන්ධ වුණාම දැනට අපි සැප්තැම්බර් මාසෙදී ඔන්න අපේ ආයතනෙත් එක්ක සම්බන්ධ වුණාම ඒ පහුගිය අපේ papers videos ඒ සේරම ඒ ඔන්ලයින් පාඨමාලාව හරහා නැවත නැවත බැලීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි අපේ Google Chrome එක හරහා තමයි අපි notes එහෙම දෙන්නේ. videos අපි වෙනම අපේ තියෙන ප්‍රමුඛ TV කියලා channel එකක් YouTube channel එකක් ඒ channel එක හරහා වෙනම අපි අර zoom app එක වගේ නෙමෙයි ඕන වෙලාවක බලන්න පුළුවන් විදියට අපි අපේ සම්බන්ධ වෙන ඇයට අපි access එක දෙනවා. ඒ පහුගිය notes ඒ විදියට ගන්න පුළුවන්. ඒකින්ද ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් සම්බන්ධ වෙලා apply කරොත් මොකද මේසරේ මම apply කරන්න කියන්නේ දැන් ඔයාලා මේ exam එක දෙසැම්බර් පාස් වුණොත් ඔයාලට මේ අවුරුද්ද paper වාර ඒක ලබන අවුරුද්ද paper වාර එනකොට ඔයාලා නීති ශිෂ්‍යයෙක් ඔයාලගේ first year එක පටන් ගන්නවා ලබන අවුරුද්ද paper වාර නැත්තම් දැන් ඔයාලට මේක මිස් වුණොත් ආයි ඊළඟ අවුරුද්ද තමයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඔපියුතිෂිදලේ අවුරුදු දෙකකට වගේ වතාවක් තමයි. තමයි. ඔපියුතිෂිදලේ සමහර ලාවට හැමදාම එක්සෑම්ස් පවත්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට තුනකට වගේ සැරයක් තමයි පවත්වන්නේ. ඒතකොට මේ අවුරුද්ද පවත්වනවා. ඒතකොට අපි මේ අවුරුද්ද පැවැත්වුවම අපිට කියන්න බෑ ලබන අවුරුද්දේ ඔපියුතිෂිදලේ ප්‍රවේශයක් පවත්වනවද කියලා. ඒකෙන්ද මේක මේ චාන්ස් එක ගන්න. මොකද මේ කෙටි කාලය තුල ඔයාලා හරියට කරගත්තොත් ඔයාලා කෙනෙක්ම පෙබරවාරි වෙනකොට ඔයාලට ලෝකලේ sorry LLB එකේ first year එක පටන් ගන්න පුළුවන්. ඒක ඇත්තටම විශාල චාන්ස් එකක්. මොකද මේ මාස ගානක කෙටි කාලය තුල අනිත් එක ගත්තම අපි දැන් දකුණු පළාතේ මාතර ඕපන් යුනිවර්සිටි එක තියෙන නුඹහන්දිය ඒක සාමාන්‍යයෙන් 120ක් 160ක් අතර ප්‍රමාණයක් ගන්නවා.
අර 120ක් 28ක් එක පාට පාලාව. දැන් අපි ගත්තොත් කලම්බු ලෝ ෆැකල්ටි කරන මුළු ලංකාවම ගන්න චාපල 200ක්. අර එතකොට මේක විශාල ප්‍රමාණයක්. මාතර කෙනතර දකුණු පළාතේ එක අවුරුද්දකට 120ක් 108ක්. දැන් කලින් මීට අවුරුදු දෙකකට කලින් තමයි LLP එක තිබ්බේ. එතකොට අපි ගත්තොත් මාතර ඒ කාලේ ගත්තා ළමයි 250කට ආසන්න ප්‍රමාණය. 250කට ආසන්න ප්‍රමාණයක් ගත්තා. දැන් කලින් LLP. දැන් මේ සැරේ අනිවාර්යයෙන් 120ක් 160ක් වගේ ප්‍රමාණය සිලෙක්ට් කරගන්නවා. ඒ කියන්නේ දකුණු පළාතෙන් විතර. ඒතොර ඒ වගේ බස්නාහිර පළාත, ඒ වගේ ලංකාව වටේම ගන්න. ඒතොර ඒක මේ ලොකු කාර්යය. මේ ආදිවාසීන් යාපනයේ. යාපනයේ ඒ වගේ. ඒ කියන්නේ අවස්ථාව ඔබට තියෙනවා. ඔව් අවස්ථාව ඔබට තියෙනවා. ඒ ඔබ හරියට ඒ අවස්ථාව ප්‍රයෝජනට ගත්තොත් ඔබට ලබන අවුරුද්දේ පෙබරවාරි වෙනකොට එළිම විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙන්න පුළුවන්. හරි. හරිදී ටීවී අපි හැම විටම ඔබට පෙන්වන්නේ හරි මාර්ගය. ඔබ කළ යුතු හරි දේ. ඒ නිසා තමයි අපි ඔබේ ජීවිතයට වටිනාම අවස්ථාවකට මේ විදිහට මඟ හරියට කියලා දෙන්නේ. මොකද නීතිඥ වෘත්තිය කියන්නේ ඔබට පිවිසෙන්න පුළුවන්, ඔබට කළ හැකි, ඔබ කළ යුතු වටිනාම දේ හැටියට අපි හඳුනා ගන්නවා. ඒ නිසා තමයි ඔබ වෙනුවෙන් කොහොමද නීතිඥයෙක් වෙන්න ප්‍රවේශ වෙන්නේ, මේ මාර්ගය කොයි විදිහට සකස් කරගන්නේ කියලා හරිදී ටීවී වෙනුවෙන් අපි අද දවසේ කතා කරන්නේ. අද දවසේ වැඩසටහන සමාප්තිය දක්වා නමුතුමාට විශේෂ අවධානයෙන් පවසන්න අපේ ප්‍රේක්ෂකයන් හිතුවුනට නැත්නම් මේ නීති විභාගයේ වෙනුවෙන් පෙනී ඉන්න සූදානමින් ඉන්න අයට දෙන්න කියලා පණිවිඩේ. ඔව් මට විශේෂ පණිවිඩයක් කියන්නේ දැන් ඇප්ලිකේෂන් තාම කෝල්නවා. ඒ කියන්නේ ඔක්තෝබර් 13 දක්වා. එතකොට ඔයාලා දැන් මේක ඇප්ලයි කරන්න, ඇප්ලයි කරලා මේ පෙබරවාරි වල ඉඳන් තමන්ට නීතිඥවරේ වීමේ පළවෙනි අදිතාවම හරිද නීතිඥ සීනය සපයා කරගන්න පුළුවන් කිසිම වයස් සීමාවක් නැහැ. ඕනම කෙනෙක් හරිද මෙතන ඉන්න පුළුවන්. සමහර අය තමන් නීතිඥවරයෙක් වෙනවා කියන කාරණේ ඉඳලා දැන් විශ්‍රාම සොයේ ඉන්නයි. ඒක ප්‍රශ්නයක් නෑ. අපේ ගත්තොත් අපේ ආයතනයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මගන හුඟක් ඉන්නේ මැචුවර්ඩ් අය තමයි හුඟක් ඉන්නේ. ආෆ්ටර් ඒ ලෙවල් ළමයිගේ දක්වා සාමාන්‍ය අපේ දැන් මේ අවුරුද්ද රෙජිස්ටර් වෙලා හිටියා වයස අවුරුදු 80ක් කෙනෙක්. හරිද වයස අවුරුදු 80ක් කෙනෙක්. ඒතකොට ඒ වගේ මට්ටම දක්වා ඉන්නවා. ඒතකොට තමන්ගේ ජීවිතේ දැන් අපි ගත්තොත් KFC ආයතන ප්‍රධානියා අවුරුදු 88 ඉඳන් තමයි බිලියන කෙනෙක් වෙන්නේ නේ අවුරුදු 88. එතකොට යා අවුරුදු 80 ගණන් වල තමයි තමන් පටන් ගන්න ජීවිතේ. එතකොට ඒ වගේ තමන් මෙතන වයස අදාළ නැහැ. හරිද වයස කියන්නේ නම්බර් එකක් විතරයි. ඉලක්කමක් විතරයි. දැන් අපේ පන්ති වල හැමයි ඉන්නවා සහ අපේ සඳහන් කළ කලා වාණිජ විද්‍යා මේ කිසිම විෂය ධාරාවක් අදාළ වෙන්නේ නැහැ. කිසිම විෂය ධාරාවක් නැහැ. සංගීතවලත් ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර අය ඉන්නවනේ මියුසික් කළා. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝල් පාස් වෙනවා. එතකොට මෙතන වැදගත් වෙන්නේ ඒ රෝල් පාස් එක. ඒ ක්වොලිෆිකේෂන්ස් තියනවා නම් ඕනම කෙනෙකුට මේක ඇප්ලයි කරලා කරගන්න පුළුවන්. ඒක තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. හරිද? වෙනස් කරගන්න පුළුවන් මං කිව්වා ලෝකේ තියෙන ඉහළම වෘතිය. තමන්ට මුලදී වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් chance එක තියනවා ලෝකේ ඉහළම තැනකට තමන්ට යන්න පුළුවන් මේක හරියට කරගන්න. හොඳයි. ඒක තමයි හරිදේ ටීවී අපේ ආරම්භන පියෝටි නාලිකාම්බික සිරිසිතුලේ අපේ හරිදේ ටීවී නැරඹීමේ අවස්ථාවදී හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අභිසේකර දීපත මාලිගයේ උඩුමහල් අමුතුම ගාල්ල දුරකථන අංකයේ 077 321 39 66 දුරකථන අංකයේ 077 321 39 66 ඉතින් අපි ඔබට අද දවසේ මතක් කරේ කොහොමද ඔබේ නීතිඥ වෘත්තිය සැබෑ කරගන්න නීතිඥ වෘත්තියට පිවිසෙන්න අපේක්ෂා කරන කෙනෙකුට යාමකි මාත් අපි අද දවසේ නැවතත් සඳහන් කරනවා ඔබතුමාගේ දුරකථන අංකය ගැටලු තියෙනවා නම් කතා කරන්න ප්‍රශ්න තියෙනවා නම් 077 40 10 477 077 40 10 477 එතුමාට කතා කරලා ඔබට තිබෙන ගැටලු විසඳගෙන ඒ අනුව ඔබේ ජීවිතය වෙනස් කරගන්න හරිදේ ටීවී අපි විශ්වාස කරනවා. අපිට කුංචි අභිමානයක් සතුටක් තියෙනවා. මේ සමාජයේ දුර්මත තිබුණා නම් නීතිඥ වෘත්තිය පිවිසෙන් ගැටලු ඔබේ හිතේ තිබුණා නම් එසියට ඔබේ හිතින් ඈඩ් කරලා ඔබට පැහැදිලි මාවතක් සකස් කරලා දෙන්න පුළුවන් වුණාය කියන සතුට හරිදේ ටීවී අපි අද දවසේ අත් විඳිනවා. එහෙනම් අපි විශේෂ ස්තුතියක් පිරිනමනවා අද දවසේදීත් අපේ මැදට පැමිණුණු ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂ නීතිඥ ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ සභාපති නීතිඥ දිලාන් මහේෂ් දැසින මැතිතුමාට ආයුබෝවන් කියන සම්මාන හරිදේ ටීවී මැදිරියට ඔබතුමන් පැමිණීම අපේ ගෞරවයක්. ඉතින් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට අපි මතක් කරනවා මේ ලැබුණු සාර්ථකම අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. මොකද බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නායක හාමුදුරුවෝ පරිගණක උපාධියට පෙනී සිටින්නේ වයස අවුරුදු 99. ඉතින්
जीवित हमें बल आई।